ඊට ඉස්සරලා කියපු කර්ම මේ ඕගයකට ඉස්සර වෙලා කලාප දුවන කීපයක් කියලා දෙනවා. ප්‍රශ්නවලට ප්‍රශ්නයක් එකක් තියෙනවා. ඒකේ උත්තරයක් කියලා දෙනවා. ඒකට මම උත්තරේ දෙන්නම්. මේ මම හිතාගත්ත කොටසක් තියෙනවා මම ඒක කියලා දෙන්නම්. හොඳයි. දැන් මේ කියන කරුණු ටිකත් ඉතාමත්ම හොඳින් සෑම දිනාටම තේරුම් වේවා, වැටහේවා, අවබෝධ වේවා. ඒ සඳහා තුනුරුවන්ගේ සරණත් පිහිටත් ආරක්ෂාවත් ආශිර්වාදයක් ලැබිලා ඊළඟට තමන් සමත භාවනා විපස්සනා භාවනා වශයෙන් වඩන සියලුම ඒ කුසල ධර්මයන් ඥාන සංසත් එක්කාසර මෙතෙන්ට ඇවිල්ලා දාන සීල භාවනාදී පින්කම් වල තිබෙන ශක්තියත් ඇවිල්ලා මේ කේන කරුණු හොඳට පැහැදිලිව පිරිසිදුව වැටහා ගන්නට ලැබේවා ඒ තුළින් ධර්මාභෝධී වේවා කියලා පළමු කොටම මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් මම මේ පින්වත්තුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැනට මේ අපි උගන්වන්නේ සමතයක් කියලා දෙනවා විපස්සනාවට බරයි. මේ දේශනාව සියල්ලක්ම විදර්ශනාවට බර. විදර්ශනා කරන්ට උපකාරණ විදර්ශනාවේ තිබෙන කරුණු තමයි මේ සූත්‍ර දේශනාව වගේ කියන්නේ. කවදා ඔය චිත්ත විති අරමයේ ඔක්කොම තියෙන්නේ මේ සමතේ නෙවෙයි ආ. ඔක්කොම තියෙන්නේ විපස්සනාවේ. සූක්ෂම සිව් විපස්සනාවේ තියෙනවා. ඊළඟට ප්‍රශ්නයක් අහනවා මේ දැනට අපිට තියෙන ධර්ම ටික මොකද්ද? අපි අලුතෙන් හදන්නේ නැති නමුත් දැනට තියෙන ධර්ම. අපිට ලැබිලා තියෙන ජීවිතේට දැනට ලැබිලා තියෙන ටික දැනට අලුතින් හදනේම නෙවෙයි. දැනට අපිට ලැබිලා තියෙන ටික මොකක්ද? අපිට දැනට ලැබිලා තියෙන දේ අපි මහත්යම මොකද කිව්වේ? මොකද කිව්වේ? නාම රූප. ඔන්න ඔන්න තියෙනවා නාම රූප කියලා කියනවා. ලැබිලා තියෙනවා කියන නාම රූප ලැබිලා තියෙන තව මොකද කිව්වේ? ආයතන හයක් කියලා කියනවා. ආයතන හයයි නේද? ඊළඟට තව මොනවාද? ඈ? මේකේ තියෙනවා ඒවා. ආයතන දැන් අපි ආයතන හැටියට මොනවද කිව්වේ? ඇස ඇවිල්ලා අපි දැන් මෙහි ඇවිල්ලා හදාගත්තේ වුණ නෙවෙයි ආ. මේවා අපිට එනකොටම ලැබිච්චා. ඇස කන නාසය ආයතන හයක් හම්බෙලා තියෙනවා.
ඊළඟට ආයතන 6යි තව මොනවද තියෙනවා අපිට දැනට තියෙන ආයතන තියෙනවා ඇහක් තියෙනවා කන නාසය දිව ශරීරය හිත වස්තු රූපේ තියෙන තව ප්‍රසාද රූප තමයි ආයතන 6යි නාම රූප තිබෙනවා ඊළඟට මේවා තියෙන හින්දා ආයේ මොකක්ද වෙන්නේ පස්සෙ තියෙනවනේ ඒවට කන්ටැක්ට් වෙන්නේ ඊළඟට හම්බ වෙනවා වේදනාව තියෙනවා ඊළඟට මේ නාම රූප හැදෙන්නේ කුමක් නිසාද නාම රූප හැදෙන්නේ විඥානයක් නිසා නේද විඥාන. එතකොට කීයක් හම්බෙලා තියෙනවද? කීයක් තියෙනවද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේවා දැන් හම්බ වෙන්නේ දැන් ආයතන හම්බුනායින් පස්සේ ආයතන හම්බ වෙලා පස්සය වෙන්නේ නැහැ කියලා කියන එක සිදු නොවන එක. හැම වෙලාවෙම පොසිබිලිටි එක තියෙනවා ස්පර්ශයේ සිද්ධ වෙන්න. ස්පර්ශය එනකොටම මේ මේව වේදනාවක් තියෙනවා. දැන් මේ ටික තමයි අපිට දැනට තියෙන්නේ. නේද? මේ ටික තමයි අපිට දැනට තියෙන්නේ. විඥානයක් තියෙනවනේ. විඥානය ආරම්භ කරපු තැන තමයි ප්‍රතිසන්දිය නේද? ප්‍රතිසන්දියේ ඉඳලා දිගටම මේකට දැන් මේ භවංග සිතක් හරි එක ඕක තියෙනවනේ මේක. ආරම්භ වුණේ මොකෙන්ද? ප්‍රතිසන්දිසි. විඥාන පච්ච. ඊට පස්සේ නාම රූප. නාම රූප කියලා කියන්නේ මොකද්ද? එතන තිබෙනවා විඥානයත් එක්ක එනකොට තියෙනවා විඥානයත් එක්ක එනකොට තියෙනවානේ වේදනා සංඥා සංඛාර ස්වභාවයක් තියෙනවනේ. ඒවට සම්බන්ධ වෙච්ච රූපයේ ස්වභාවයක් තියෙනවනේ. ඒ දෙක ආවේ නිකන් නෙමෙයි මේ විඥානේ හිඳයි. නේද? ඊට පස්සේ මේ ඊට පස්සේ ආවා ආයතන රූප හැටියට තියෙන ආයතන ඇවිල්ලා ප්‍රසාද හැටියට තියෙනවානේ ආයතන ඊට පස්සේ මේ වගේ වෙන්නේ මොකද්ද ස්පර්ශයයි වේදනාවයි සිද්ධ වෙනවා දැන් මේ ටික තමයි මේ අපිට නැති කරගන්න අවශ්‍ය දැන් මේ ටික තමයි කරදර මේ ටික තමයි මේ දැනට ලැබිලා තියෙන්නේ මේක උඩ තමයි හරියට මේවා කියනවා නම් ගිනි තට්ටුවක් වගේ. ගිනි උදුනක් වගේ. මේවා උඩ තමයි අනිත් ටික සිද්ධ වෙන්නේ. දැන් මේ ටික පාවිච්චි කරගෙන යනකොට මේ ආයතන පස්ස වේදනා වෙනකොට මේ මෙන්න මෙහෙම එකක් වෙනවා. මේ ටික කරගෙන යනකොට අපිට ඇති වෙනවා මේව ඇති වෙන්නේ ඉස්සෙල්ලා කාරණයක් නිසා මේ ටික ඇති වෙන්නේ ඉස්සරවලා අපිට ඉස්සරලා හේතුවක් නිසා දැන් මේවා ටික හින්දා ඇති වෙනවා මෙහෙම එකක් වේදනාවක් ආපු ගමන් ඇති වෙනවා මොකද්ද තණ්හාවක් ඇති වෙනවා මේක නැත්තම් තණ්හාව නැහැ. තණ්හාවට ළඟම හිතවත්තා කවුද? වේදනාව. ඊට පස්සේ තණ්හාව ඇති වුණාන් පස්සේ ඊළඟට ඒක තර වෙනවා. මොකක් නිසාද? උපාදාන. උපාදාන වෙනවා. ඊළඟට ඊට පස්සේ හැදෙනවා මේ උපාදාන කරපු ගාම භව හැදෙනවා. මේවා ඇවිල්ලා මේ කරුණු තුන ඇවිල්ලා මෙහෙන් හැදෙන ඒවා නෙවෙයි. මේවා මෙතන තිබෙන බලයකින් හැදෙන ඒවා නෙවෙයි. මේ ටිකින් හැදෙන ඒවා. ඒරා ඊළඟට මේ වේදනා
විඤ්ඤාණ නාම රූප ආයතන පස්ස වේදනා කියන මේ පහ මෙතන ආයතන 6යි ආ සලායතන මේ ටික මෙතන තණ්හාවක් හැදෙන්නේ උපාදානයක් හැදෙන්නේ භවයක් නිස්පාදනය වෙන්නේ මේකට හදලා දෙන එකක් තියෙනවා මං කියන ටික තේරෙනවද තේරෙනවද හැම එක්කිනාට තේරෙනවද මේවට උදව් කරන කට්ටිය ඉන්නවා. ඒ තමයි යම්කිසි දෙයකට වේදනාව හින්දා තණ්හාව නික එකපාරට ඉන්නේ නැහැ. මේ තණ්හාවට තණ්හා කරන්ට උදව් කරන යම්කිසි ධර්ම ස්වභාවයක් තියෙනවා. තණ්හාවට යම්කිසි අරමුණකට බැඳෙන්න අරමුණ අල්ලන්න අරමුණේ ගිලෙන්න හේතු වෙන්නා වූ ප්‍රධාන කාරණේ තමයි ඊ අරමුණේ තිබෙන්නා වූ නියම తত্ত্বය සත්‍ය తত্ত্বය වහලා දැම්මයින් පස්සේ තමයි මෙයා ගිහිල්ලා ඇලෙන්නේ. අන්න ඒකට කියනවා මොකද්ද? අවිද්‍යාවේ කියලා. අවිද්‍යාව තණ්හාව හින්දා ඊට පස්සේ උපාදාන කරනවා නේද? එතකොට තමයි භව හැදෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අවිද්‍යාවයි තවත් එකක් තියෙනවා මැනේජ් කරනවා තව එකක් මොකද්ද මෙතනින් තණ්හා කළා උපාදාන කළා භව හැදුවා එතන නිකන් ඉන්නේ තව එකක් කරනවා මොකද්ද සංඛාර જાතියෙකුත් කරන එතකොට අවිද්‍යාවයි සංස්කාරය දෙකත් එතන තියෙනවා දැන් මේ ටික හැදුනනේ මේ පහ ඇවිල්ලා අලුත් බලවේගයක් මේ පහ ඇවිල්ලා අලුත්ම අලුත් බලවේගයක් මේ ටික හැදුනේ කුමක් නිසාද පදනම් කරගෙනද මෙන්න මේ ටික හිඳයි පස්ස වේදනා හැදුනේ කුමක් නිසාද මේ ආයතන 6 ආධාර කරගෙනයි ඒවා ආයතන 6 හැදුනේ මේ නාම රූප මුල් කරගෙනයි ඊළඟට ඒක හැදුනේ මේකින්ද නේද මේ පහ තමයි දැනට අපිට තියෙන්නේ දැනට අපිට ලැබිලා තිබෙන්නේ නැති කරගන්නටත් බැරි දැන් වේදනාව නැති කරන්න යන කරන්න පුළුවන් වේදනාව නැති වෙන තැනක් තියෙනවා මොකද අසඤ්ඤා අවේදිත නිරෝධ සමාපත්තිය තමයි වේදනාව ක්‍රියාත්මක වෙන්නේ නැතිද එහෙම නැත්තම් එහෙම මේ වේදනාව එක්ක උපේක්ෂාවෙන් හරි එහෙම නැත්තම් දුක් වේදනාවෙන් හරි එහෙම නැත්තම් සැප වේදනාවෙන් හරි තුනෙන් එකක ඉන්නවා මෙයා වේදනාව මේ ටික ස්පර්ශය කියන එක නවත්තන්න පුළුවන් ස්පර්ශය නවත්තන්න බැ අපි ඇස් දෙක පියාගත්තාන් පස්සේ චක්කු ස්පර්ශේ නැහැ ඊළඟට කන් දෙක වහගත්තාන් පස්සේ සෝත ස්පර්ශයක් නැහැ නේද ඊළඟට හැබැයි අර ඔය නහයත් වහගෙන කන් දෙකත් වහගෙන ඇස් දෙකත් බැඳගෙන ඊළඟට කයත් තම ගුලි කරගෙන ඔය ඉන්නකොට කටත් පියාගෙන ඉන්නකොට ඇයි ඇතුලේ මනස ස්පර්ශය නැති වෙනවද අර ඕගාල ඇතුලේ මේ හැපි තියෙන සිතුවිලි හැම එකක්ම ඒක නිසා මේ පස්සේ කියන එක මනෝ සම්පස්සේ තියෙනවා ඒක නිසා මේව හැම වෙලෙම දැනට තියෙන දේවල් ආයතන කියලා දැන් ඇතිකාන්ත කරගන්න නේද සෝත ආයතන ඇති කරගන්න කියලා කන් දෙක බීරි කරගන්න ඒව කරන්න බෑනේ එතකොට මේ ඔක්කොම ටික දැනට අපිට ගිනි අඳුම් වගේ ගිනි බඳුම් වගේ තියෙනවා ඒවා පදනම් කරගෙන හැදෙනවා මේ අලුත් තණ්හා අලුත් උපාදාන අලුත් භව අලුත් අවිද්‍යාව ඒකට සංසාර හැදෙනවා. ඒවා පොදි මිටි බැඳි හැදි ඔය ස්ටෝර් වෙනවා. ඔය ස්ටෝර් විදියට. ඊළඟට දැන් මේව හැදුණු කුමක් නිසාද? මේ පහ නිකං ආපයක් නෙවෙයි. මේ පහ හැදුනේ මේ විඥාණය හැදුනේ
මේ කැවිල ප්‍රතිසන්ධි විඥාන විඥානේ හැදුනේ ඊට ඉස්සර වෙලා විඥාන හදන ඵලයක් තිබුණා. මොකද්ද? විඥානයක් හැදෙන්නේ සංඛාර නිසානේ. නේද? සංඛාර. ඊළඟට මෙතන තියෙනවා මෙහෙම. අවිද්‍යා සංඛාර දෙකට විතරක් පුළුවන්ද අවිද්‍යා සංඛාර දෙකට පුළුවන්ද විඥාන හදන්න? මේ අවිද්‍යාව සංඛාරනේ විඥානේ කියන එක ප්‍රතිසන්ධි විඥානයක්. ප්‍රතිසන්ධියක් හැදෙන්න නම් කොතනට හරි තණ්හා කරන්න එපායි. කොතනට හරි උපාදාන කරන්න එපායි. එහෙම නැතුව හැදෙන්නේ නැහැනේ. දැන් මේක කොතන හරි මනුස්ස භවයේ හරි රූප භවයේ හරි කොහේ හරි තැනක හැදිච්ච විඥානයක් නේ. එතකොට මේ විඥානේ හැදිවෙන්න මේ තැනකට තණ්හා කරන්න ඕනේ. තැනකට උපාදාන කරන්න ඕනේ. එතකොට මොකද උනේ? මේ හරි තිබිලා තියෙනවා මේ අවිද්‍යා සංඛාර එක තණ්හා කියලා කියලා තියෙනවා. ඊළඟට උපාදානත් තිබිලා තියෙනවා. ඊළඟට භවත් තිබිලා තියෙනවා. දැන් මේ පස් දෙනාගේ තිබෙන්නා වූ බලවේගය තමයි මෙන්න මේ විඥානයේ නාම රූප ආයතන හැදෙන්න හේතුව. දැන් මෙතන කීයක් තියෙනවද? පහයි. මෙතන මේ මෙතන මෙතනිනුට කීයක් වෙනවද? 10ක් වෙනවනේ. හැබැයි ඊ මේ පස් දෙනාගේ මේ පස් දෙනා හැදලා මේකෙන් ඊට පස්සේ ආය මේ පස් දෙනා හැදෙනවා. දැන් බලන්න මෙතන අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. මෙතන තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර යටින්. යටින් ගන්න. යටින් මේ තණ්හාවට උපාදානයට හොද බලවේගයක් මේගොල්ලෝ ලබා දෙනවා. දැන් මෙතන පටිච්ච සමුප්පාද අංග කීයක් තියෙනවද? ඔක්කොම කීයක් තියෙනවද මෙතෙන් දෙන කාලේ? 15. 15ක් තියෙනවා. හැබැයි 15න් මේ ටික රිපීට් වෙනවා. මෙතනත් තියෙන මේ ටිකනේ. ඒ ටික අයින් කරයින් පස්සේ 10යි. තියෙන්නේ මෙතන 5යි. මෙතන 5යි 10යි. මෙතන තියෙන්නේ මේ ටිකමනේ. නේද? පටිච්ච සමුප්පාද අංග තිබෙනවා 12. දැන් මේක තේරෙනව නේද? දැන් මේ වර්තමානයේද අතීතයේද අනාගතයේද? මේක මොකක්ද? අතීතේ හේතව පංච. මේ අතීත හේතු පහ. මේ අතීත හේතු පහ නිසා සිද්ධ වෙන දේ තමයි මේ ටික කව කොයිද? ඉදානි ඵල පංචකම්. අතීතේ හේතව පංච, ඉදානි ඵල පංචකම්. දැන් තියෙනනේ අතීත හේතු පහ, හේතු පහ නිසා දැන් මේ ඵල පහ, ප්‍රතිඵල පහ. නේද? මේක තේරෙනවා නේද? දැන් මේ මේ ඵල මේවා ප්‍රතිඵලනේ. මේ ටික අපිට ලැබිලා තියෙන ප්‍රතිඵල. මේ ප්‍රතිඵල ටික ඵලයන් හම්බ වෙන්නේ මේ ටික නිසා. ඊළඟට මේ ටික නැවත
ප්‍රතිඵල වුණාට තව එකක් වෙනවා මෙහෙම. මේ මොකද්ද මේ? ඉදානි හේතවෝ පංච. එතකොට මේක එක වෙලාවකට ඵල වෙනවා, ප්‍රතිඵල වෙනවා. එක වෙලාවකට අතීත වශයෙන් ගත්තන් පස්සේ මේක ඵලයක් වෙනවා. අතීතයට සම්බන්ධ කරලා බලුවන් පස්සේ මේ පස් දෙනා මොකක්ද? ඵලයක්. නේද? අතීතයයි වර්තමානයයි ගත්තන් පස්සේ මේක ඵලය. වර්තමානයේ අනාගතය ගත්තන් පස්සේ මේක හේතුවක් වෙනවා. චක්‍ර යනතාව. ඉදානි හේතවෝ පංච. ඊළඟට වෙන්නේ මොකද්ද? ආයති. ඵල. පංචක. ආයතින් ඵල පංචක. ඊළඟට මේ හේතු පහ නිසා ආයත් ඵල පහක් හැදෙනවා. වැටහිච්ච නැති එහෙම තියෙනවා නම් අහන්න. දැන් මකන්න. මේකට උදාහරණයක් අවශ්‍ය නැහැ කියලා මගේ හිතේ. හේතුව මේ හේතුවයි ඵලයයි. නෑ මේක ඇවිල්ලා පොදු එකක් එකක්. මේක ඇවිල්ලා මේ කියවේ මේ මේ ධර්මතා මේ තව තියෙනවා කියන්න ඉවර නෑ. මේක අතීතේ වශයෙන් ගත්තන් පස්සේ මේක ඵල වෙනවා, වර්තමාන වශයෙන් ගත්තන් පස්සේ අනාගතයට මේක හේතු වෙනවා. දැන් අපේ ඇහැ ප්‍රතිඵලයක්. හැබැයි ප්‍රතිඵලය වුණාට ඒක අනාගතයට අවිද්‍යාව හදන්නට, අනාගතයට තණ්හා හදන්නට, අනාගතයට උපාදාන හදන්නට ඒක හේතුවක් වෙනවා. දැන් එහෙමනේ දැන් ඇහෙන් බලලා තණ්හා කරනවා නේද? ඉතින් කියනවනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපස්සියා වේදනා. එහෙම කියනවා නේද? ආයෙත් අර අරකට ඉස්සරහට යනවා. දැන් මෙහෙම ගත්තු ස්වාමීන් වහන්සේ දැන් ඉස්සෙල්ල හිටපු එක්කෙනානේ මාව හදලා තියෙන්නේ, මං තව ඊළඟ භවයකට තව එක්කෙනෙක් හදනවා. ඔව්. දැන් මේ මේ හැදලා තියෙන එක ආයෙ ඊට පස්සේ ඔව්. දැන් හරි. තවත් විදියකට මම කියලා දෙන මේක මෙහෙම. දැන් මේ අතීතය. අතීතය හැදුනේ මොකද්ද? ඊට පස්සේ වර්තමානයේට විඥානයයි විඥානය නාම රූප සලායතන ස්පර්ශ වේදනා. වි
විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා. දැන් මේ පහ නිසා මේක දැන් වර්තමානයේට අපිට තියෙන. දැන් වර්තමානයේ මේ අපි පවත්වන ටික තමයි මේ. ඊළඟට මේ ටික පවත්වාගෙන යනකොට ආය හැදෙනව මොකද්ද? තණ්හාව උපාදානේ භව අවිද්‍යා සංඛාර. දැන් මේක නිසා මේක දැන් මේ ටික හැදුනා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ටික නිකන් ඉන්නවද? ආයෙත් මොකද වෙන්නේ? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඊට පස්සේ මේක නිසා ආයත් අවිද්‍යාව. ඔය විදිහට තමයි යන්නේ. මේක හේතුවක් කළා ඵලය වෙනවා, ඵලයේ හේතුවක් කළා ආය මේ ටික හැදෙනවා, මේක ඵලය වෙනවා, මේක ඇවිල්ලා ඊට පස්සේ ආය හේතන. ඔය විදිහට තමයි මේක පෙරලීගෙන යන්නේ. මෙතන කරුණු කීයක් තියෙනවද? පටිච්ච සමුප්පාදයේ අංග කීයක් තියෙනවද? 12යි. අඩු මොකද්ද මෙතන? අඩු මොකද්ද? ජාතියයි ජරාවයි ජරා මරණ දෙකම එකට නේද? ජාතිය ජරා මරණ නැහැ නේද? මොකද්ද ජාතිය කියලා කියන්නේ? මෙහෙම වෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා අවිද්‍යාව මුල් වෙච්ච පහෙන් මේ දෙක. ඊට පස්සේ ජරා මරණ අඩුයි. ජාති ජරා මරණ අඩුයි. ජාතිය ජරා මරණ දෙක. මම මේ දෙක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කියන්නේ මොකක්ද? ඉපදීම කියන්නේ මොකක්ද? ජාතිය කියලා කියන්නේ විඥානයක්ද? ජාතිය කියලා කියන්නේ විඥානයක්ද? නෑ. ජාතිය කියලා කියන්නේ ඇතිවීම මාත්‍රයක්. ජාතිය කියලා කියන්නේ ඉපදීම මාත්‍රයක්, ඇතිවීම මාත්‍රයක්, හටගැනීම මාත්‍රයක්. ඒක ඇවිල්ලා එක්තරා විදිහක ක්‍රියා ධර්මයක්. මේක දින්ගක් හිතන්න.
මේ ජාතිය කියලා කියන්නේ ජාතිය කියලා කියන්නේ හට ගැනීම. ජාතිය කියලා කියන්නේ මතුවීම. ජාතිය කියන්නේ වචන පාවිච්චි පුළුවන් තරම් පාවිච්චි කරමු. හට ගැනීම, මතුවීම, ඇතිවීම, පහළවීම, තව ඒ ඔක්කොටම තමයි ජාතිය කියලා කියන්නේ. ඇතිවෙනවා, මතුවෙනවා, හට ගන්නවා, උපදිනවා. ඒ උපදිනවා කියලා කියන්නේ හට ගන්නවා කියලා කියන්නේ ක්‍රියාව. යම් කිසි දෙයක එහෙමනේ. එතකොට අමුතුවෙන් ජාතිය කියලා එකක් නැහැ. එතකොට ජරාව කියලා කියන්නේ ජරාවයි දිරා යනවා කියලා කියන්නේ. දිරාගේ යනවා මරණය. මේ අවිද්‍යාව කියන එක අවිද්‍යාව කියලා කියන එක සදාකාලික බලයක් තියෙන නොවෙනස් වෙ තිබෙන්නා වූ බලයක් තියෙන එකක් නෙවෙයි. මේ අවිද්‍යාව යම්කිසි තැනක යම්කිසි හිතක යම්කිසි උදේක යම්කිසි දවාලක යම්කිසි හැන්දෑවක මේ අවිද්‍යාව යම්කිසි හිතක හටගත්තා නම් ඒ ඇතිවීම මාත්‍රයට කියනවා මොකද්ද? ජාතිය කියලා. ඒක නිකන් තියෙන්නේ නැහැ. පුළුවන් දින්ට වැඩි වෙලාවක් බෑ. අවිද්‍යාව ඇති වුණා ජරා මරණ වෙනවා. තේරුණානේ? ඊළඟට සංඛාර. ජාතිය ජරා මරණ. තණ්හාව ඒකෙත් තියෙන මොකද්ද? ජාතිය ජරා මරණ. ඊළඟට උපාදාන ජාතිය ජරා මරණ. තණ්හාව ඇති වෙනවා, විඥානය ඇති වෙනවා. විඥානය ඇති වෙලා මොකද වෙන්නේ? ජාතිය හට ගන්නවා, ජරා මරණ. දැන් මේ ජරා මරණ කියන එක හැමතැනම තියෙනවනේ නේද? දැන් අපි දැන් මේ ජරා මරණ කියන එක හැමතැනම තියෙනවා. ආයෙ ජරා මරණ කියලා අමුතුවෙන් කතා කරන දෙයක් නැහැ. මරණවා කියලා කියන්නේ මොකක්ද? මරණවා කියලා කියන්නේ මේ ටිකේ නැති විය. මේකේ තියෙනවා මෙහෙම එකක්. දැන් මේ ජරා නාම රූප වලට මොකද්ද වෙන්නේ? ජාතියයි ජරා මරණයි. ඇති වෙනවා නැති වෙනවා. සලායතන ජාති ජරා මරණ. පස්ස ඇති වෙනවා නැති වෙනවා. ජරා මරණ. ජාති ජරා මරණ. වේදනාව ඇතිවීම නැතිවීම ජාති ජරා මරණ. තණ්හාව ආය ඔය විදිහට හැමතැනම කවදාකවත්ම ජාතියෙ මිශ්‍ර වෙච්ච නැති අවිද්‍යාවක් නැහැ. ජරා මරණ මිශ්‍ර වෙච්ච නොවෙච්ච ජාතිය මිශ්‍ර නොවෙච්ච අවිද්‍යාවක් නැහැ. ජරා මරණ මිශ්‍ර නොවෙච්ච අවිද්‍යාවක් නැහැ. මැරීම සිද්ධ වෙන්නේ මොකටද? මේ වටයි. ඒක නිසා මේ හැම එකම එකක් පහළ වෙනකොට අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ මරණ ජාතිය හිමි කරගත්ත ජරා මරණ හිමි කරගත්ත ධර්ම ස්වභාවය. මිනිස්සෙක් මැරෙනවායි කියලා කියන්නේ මොකද්ද? මිනිස්සයා කියලා ගත්තේ කවුද? අපි මිනිස්සයා කියලා ගත්තේ මේ ටිකනේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ටිකනේ. මැරෙනවා කියලා මැරෙන්නේ කවුද? මේ ටික. ඒක නිසා ජරා මරණ තියෙන්නේ කොහෙද? ජාතිය තියෙන්නේ කොහෙද? මේ වගේ. ඔය පටිච්ච සමුප්පාදයේ බලනකොට අපි ජරා මරණ හොයන්නේ මෙන්න මේ වගේ තේරුම දැනෙන්නේ මේකේ අස්සේ. අනිත් එක තමයි තව එකක් තියෙනවා මේ සම්මුති මරණය කියලා කියන. ඒක තමයි අපි ලොකුවට කතා කරන මරණ. සම්මුති මරණයක් තියෙනවනේ. සම්මුති ජාතියක් තියෙනවනේ. ඇත්තටම ජාතිය කියලා කියන්නේ මොකක්ද?
ජාතිය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගන්නෙ මොකද්ද? විඥාන. විඥාණය ඒක ඇවිල්ලා භවයකට ගත්තාන් පස්සේ විඥාණය ගන්න මේ තමයි ආරම්භකයයි කියලා. ඒ ජාතිය. ඊට පස්සේ විඥාණය එහෙම ගත්තාන් පස්සේ මරණය කොහෙද ගන්නෙ? භවය. ඔව්. මේක අපි ගත්තාන් පස්සේ මේක සම්මුති හැටියට ගත්තාන් පස්සේ විඥානේ ප්‍රතිසන්දි විඥානේ ගන්නවා ජාති කියලා. ඉතින් මැරෙන්නත් එපායි. මරණය කියලා කියන්නේ මොකද්ද? සම්මුතියෙන් කය වෙනස් වෙලා යෑමට කියනවා සම්මුති මරණය කියනවා. අපි ඕලාරික වශයෙන් මරණය කියලා. දැන් මේ දැන් මේක තේරෙනවා. දැන් අර අංග ජාතියේ ජරා මරණ ඔතන නැති වුණාට ඒව ASCII ඔක්කොම කාවැදිලා තියෙනවා. අනිත් එක ජාතියයි ජරා මරණයට ඔයිට වඩා මේ මරන්න තියෙන්නේ උපදවන්න තියෙන්නේ තුව. දැන් අපි පටිච්ච සමුප්පාදයේ විදර්ශනා භාවනාවේදී වඩනකොට ජරා මරණ හම්බ වෙන්නේ කොහෙද? අන්නේ. මේ මේ අපි බලාගෙන යනකොට මේක ASCII තමයි තියෙන්නේ. ජාතිය මේක ASCII තමයි තියෙන්නේ. ජරා. සමුදයයි වය ධම්මයයි දෙකම තියෙන මේ කියන්නේ. උපාදේ තితి භංගය කියලා උපාදේ ජාතියයි තితి භංගය කියලා කියන්නේ ජරාව. මේක පැටහුණා මොනවාද ප්‍රශ්න තියෙනවද? තව කාරණයක් කියන්න තියෙනවා. සරලව නාම රූප නාම වලක් තියෙනවා විඥානය. අතර නැවත විඥානය කියන්නේ පෙර නාම වල විඥානය නාම රූප වල විඥානය කියනවනේ නාම. නාම වල තියෙන්නේ වේදනාවයි සඤ්ඤා සංඛාර විඥාන නේ. නාම වල තියෙන්නේ විඥානේ උඩින් තියෙනවා නාම නාම රූප කියලා කියන්නේ වේදනා සඤ්ඤා සංඛාර. තව විඥානයක් තියෙනවා. ඒක මෙතන පටලවා ගන්න එපා. දැන් මේ මේ කරුණු 10 අතර මේ අතීත හේතු පහයි මේ මෙහෙම එකක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ සලකා බලන ගොඩාක් ක්‍රම තියෙනවා. ඒක සාගරයක් නේ, ණය සාගරයක් නේ. ඒකේ මේකට පටලවා ගන්න හොඳ නෑ අනිත් ඒවා. හේතු අපි කියවපු ඒවා තියෙනවා. ඒ නිසා මේ මේ ටික මේ විදිහට හිතේ දරා ගන්න අපි තව තැනකට යනවා. එතකොට තීරුම් ගනිමු මේ කොහොමද එතන විඥානය වැඩ කරන්නේ කියලා, නාම රූප වැඩ කරන්නේ කියලා. මේ පටිච්ච සමුප්පාදයේ බලනකොට තිබෙනවා. දැන් මේක හරිද? හරි නේද? ඒක චිත්තක්ෂණීක පටිච්ච සමුප්පාදයේ නානා චිත්තක්ෂණීක පටිච්ච සමුප්පාදයේ කියලා තියෙනවා මේ පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ දැන් මේ බැලුවේ එක සිතක නෙවෙයි. මේක බැලුවේ මේ අවස්ථා තුනක. මේ අවස්ථාවේ ඇතිවෙච්ච පටිච්ච ධර්ම නිසා තව අවස්ථාවකදී කොහොමද ඒක බලපාන? එතන ඇතිවෙනව ධර්ම නිසා කොහොමද තවත් තැනකට බලපාන්නේ කියන එක. දැන් මේ අවස්ථා කීපයක් නේද? ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ඔහොම නෙවෙයි. ඒකෙවිල්ල එතන තිබෙන ධර්ම කාණ්ඩය අරගෙන ඒක හෙට මෙහෙට බලපාන්නේ කොහොමද කියලා කියන කාරණා. පටිච්ච සමුප්පාදය අති ගැඹිරයි. නමුත් අපි අහකට දාන්න හොඳ නැහැ. ඒක අපි තේරුම් ගන්න එපායි. හේතුඵල ධර්ම අනිත් එක තමයි එක වෙලාවකට ඔක්කොම ටික තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට පටිච්ච සමුප්පාද අංග හැටියට ක්‍රියාත්මක වෙන ටික විතරයි තේරෙන්නේ.
හරිද මේක මකර මේක මයාවක් කියන්න බලන්න මොකක් හරි ක්‍රියාව ආයතනික ක්‍රියාව කෑමක් කනවා කියලා කියනවා. හරි. මම කෑමක් කනවා. ඒකත් ක්‍රියාවක්, භවනාවක් ක්‍රියාවක්. හොඳයි, හිතර බලන්න කෑමක් කනවා කියලා කියන මොකද්ද? ඔක කෑමක් කනවා කියන ක්‍රියාව. කෑමක් කනවා. කැලක දාන්න උලහඳයි. දැන් බලමු. මේම කෑමක් කනකොට හොඳට බලන්න. එයාගේ අපි ගමු දිව තමයි ප්‍රධානම. නේ දිව අපේ තුමු මේ ජීවහා චක්කු නෙමෙයි මොකක්ද ඒ කියන්නේ ප්‍රසාදේ ජීවහා ප්‍රසාදේ නේද ඔ ජීවහා ප්‍රසාදය තමයි වස්තුව නේද එතකොට ජීවහා ප්‍රසාදේ මේක රූපයක්ද නාමයක්ද මේක රූපයක් අ ජීවහා ප්‍රසාදය ඊළඟට එක ආයතනෙන් එකක් නේද මේ ජීවහා ප්‍රසාදය මොකෙන් පහළ වෙච්ච එකද පෙර කර්මෙන් ශක්තියෙන් පහළ වෙච්ච එකක් ජීවහා ප්‍රසාදය ඊළඟට තියෙනවා මේ නිසා මේක හැපෙනවා කොහේ හරි ගිහිල්ලා මොකද්ද ඔ කෑමක හැපෙනවා පං කෑමක් දැන් මෙතන තමයි මේ මොකද්ද මේ රූප මේක මේකට ගොදුරු වෙන්නා වූ රූපේ දැන් මේ ප්‍රසාදය මේක තමයි මේ මෙතන රූප දෙකක් තියෙනවා රූප දෙකක් තියෙනවා එකක් තමයි ආහාර වශයෙන් මේ බාහිරව තිබෙනා වූ මේක ආහාර මේක ඍතුජ රූපයක්. තාම ඇඟට ඇවිල්ලා නැහැ. මේක ඍතුජ රූපයක්. මේ ඍතුජ රූපයයි ඊළඟට මේ ජීවහා ප්‍රසාදය කියලා කියන රූපනේ. දැන් මේ රූපය තිබුණාට මේ රූප දෙක එකට ගැටෙන්නේ වෙන්නේ නැහැ. මේ රූප දෙ හොඳට මේ උණු අතර බොනවාද? පාන් කණේ ඉඳ උණු අතර බොන. අතර ටිකක් එහෙම බොන. මේක හරි අමාරු වැඩක්. මේ රූපයයි මේකයි එකට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ ජීවහා ප්‍රසාදය මේ රූපයට යම් කෙසේ කෙනෙකුට යන්න උදව්වක් කරනවා. හරි නින්ද යනවා මට පේන්නේ නැහැ. දැන් මේ පාන් කෑල්ල හීනෙන් දකින්න. කවදාකවත්ම රූපයක් රූපයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ධර්ම විරෝධී. මේ ජීවහා ප්‍රසාදයේ තිබෙනවා. හැබැයි ජීවහා ප්‍රසාදයේ ඇවිල්ලා මේ විඥාණයට මේ ප්‍රසාදයේ හරහා මේකට යන්න තියෙන තරම්. ඒක නිසා මේක ඇවිල්ලා අපි හිතමු සිත කියලා. නේද? එහෙම නැත්නම් විඥාණය කියලා කියමු සිත හෙවත්
විඤ්ඤාණය කියලා කියමු. දැන් මේ විඤ්ඤාණය මෙන්න මේකට සම්බන්ධ වෙනවා. මොකක් කරාද යන්නේ? ජීවා ප්‍රසාදේ හරහා. දැන් බලන්න මේ කැවල ජීවහාච පටිච්ච. නේද? ජීවහාච පටිච්ච මේකේ තියෙන්නේ ඔක්කොම නෙවෙයි. මේකේ තියෙන අන්තර්ගත රස. ඒක රස රූපයක්. ජීවහාච පටිච්ච රසේච. මේක තමයි රසය. ඊළඟට මේ ජීවහාවයි රසයයි ඊළඟට මෙන්න මෙයා එකතු වෙනවා. ජීවහාච පටිච්ච රසේච උප්පජ්ජති. ජීවහා විඥාන. මෙන්න මේ තුන් දෙනා එකට කරන්නාව ගුණ විශේෂීති කියනවා. මොකද්ද? ස්පර්ශය. මේ තුන් දෙනා එකට වෙන තැන තියෙනවා ස්පර්ශය කියලා. ඔන්න එකක් හොයාගත්තා. නේද? දැන් මේ පටිච්ච සමුපාද අංගයක් නේද? ඔව්. ඔන්න පටිච්ච සමුපාද මේ වෙලාවේ අපි බලන තාලය ස්පර්ශය. දැන් මේ තුන් දෙනාගේ සංකලනය තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඊළඟට තව එකක් මෙතන තියෙනවා. මොකද විඥානය තියෙනවා නේද? විඥානයක් තියෙනවා. ඒ මොන විඥානේද? ජීවහා විඥාන. ජීවහා විඥාන. ඊළඟට මේකේ අස්සේ තිබෙනවා තව එකක්. දැන් පස්සේ නැතුව මේ වේදනාවේ වේදනාව නැතුව තියෙද? වේදනාව එනවා නේද? වේදනාවක් තියෙනවා. ඊළඟට පස්සේ දැන් මේ මෙතන ටික වැඩ කරනවා. ඊට පස්සේ වේදනාව නිසා තව එනවා මොකද්ද? සංඥාව. ඔව් සංඥාව එනවා. ඊළඟට විඥානේ පස්සේ වේදනා චක්කු සංපස්සජා වේදනා චේතනා ඊළඟට එනවා. තව ඔය දිගට යනවා. දැන් මේ ටික මේ අපි පටිච්ච සමුපාදයට ගලපලා ගත්තොත් එහෙම ඉච්චරක් යනවා නේ. වේදනාව වෙනවා. ඊට පස්සේ අර ටික ඇවන් පස්සේ ආය මේකෙන් ඇතිනේ මොකද්ද? තණ්හාව. ඊළඟට මේක නිසා ඇති වෙනව මොකද්ද? සංස්කාර. තණ්හාව ආවන් පස්සේ අනේ තව ටිකක් ඕනේ කියලා පාදාර. හැදෙනවනේ. ඊළඟට බව හැදෙනවා. ඉතින් ওই ටික දැන් මේ ක්‍රියාවලියක මේකක් අස්සේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි පටිච්ච සමුප්පාදයේ දකින්නයි කියලා අපි භාවනාවකදී කරන්නේ මොකද්ද? මේව ක්‍රියාවක් අස්සේ මේකේ වැඩ කරන තාලේ දකින්න. ස්පර්ශයේ දකින්නවා, වේදනාව දකින්නවා. ඊළඟට මේකට තණ්හාව ආවනම් තණ්හාව හඳුනා ගන්නවා. උපාදානිය හඳුනා ගන්නවා. භව හැදුනා නම් මේ භව වෙන ආකාරය හඳුනා ගන්නවා. මේ තමයි එක ක්‍රියාවකදී අපි පටිච්ච සමුප්පාද. මේකේ සලායතන මොනවාද? සලායතන තමයි ආයතන හැටි ගත්තේ මොකද්ද? ජීවහා. ආයතන. එතකොට රූපේ හැටි ගත්තේ රස රූපේ. විඥානේ මේක එකක් ඇත්ත වශයෙන් විපාකයක් ඔබ. විපාක විඥානයක් ඔය තියෙන්නේ. දැන් තේරෙනවද මේ බලනකොට ඇති වෙන ස්වභාවය? මේ පටිච්ච සමුප්පාදයේ අපි මනසිකාරය කරනකොට ඔය
ඒ පටිච්ච සමුපාද අංග ආයතනික වශයෙන් යොදලා බලන දකින විදිය සහ තාලේ තමයි ඔය ඉදිරියට. බව. බව කියලා කියන්නේ කර්ම. බව කියලා කියන එක මෙහෙම තියෙනවා. කර්ම කිරීමටත් භවය කියලා කියනවා. කර්ම රැස්වීමටත් භවය කියලා කියනවා. ඊළඟට යම්කිසි තැනක සුදුසු විදිහට උපදිනවනේ ඒකට කියනවා උපදින තැන භවය. කර්ම රැස් කිරීම උපාදානයේ වෙච්ච ගමන්ම ඊට පස්සේ රැස් කිරීමක් තියෙනවා. ඒක තමයි ඊට පස්සේ ඉස්සරහට උත්පත්ති හැටියට සහ ඒකට කියනවා තාම හොඳයි. ඒ ප්‍රශ්නෙට එන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට ඉඳි ඉස්සර වෙලා මොකක් හරි මේ ප්‍රශ්නය අහන්න තියෙනවා තව. මේක මකනවා. මේ තියෙනවා මේ කර්ම විඥානය කියලා එකක් තියෙනවා. කර්ම විඥානය. අපි හිතමු මෙහෙම. අපිට මොකක් හරි දකින්න ලැබෙනවා. මේක හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. අපි දැන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට අපිට යම්කිසි දෙයක් දකින්න ලැබෙනවා. අපි හිතමු ලස්සන මල. ලස්සන මල. මොකක් හරි දකින්න. මේ මල දකින්න ලැබෙන්නේ දැන් මේ මලක් දකින්න ලැබුණාන් පස්සේ ඒක දකින්න ලැබෙන්නේ කර්මයක්ද විපාකයක්ද? මේ මල ලැබේ මලක් දකින්න ලැබෙන්නේ දර්ශනීය වෙන්නේ මොකක් නිසාද? විපාකයක් හැටියට. ඒක කියනවා මොකද්ද? විපාක විඥානය කියලා. හරි. අන විපාක විඥානය. මේක පෙරුණේ විපාකයක් හැටියට. මේ විපාක විඥානේ ඕම ගිහිල්ලා එතනම ඉන්නේ. ලිංගක් ඉස්සරහට ඩෙවලොප් වෙගෙන යනවා. විපාක විඥානයට අහුවෙච්ච මේ මල ගැන පස්සේ හිතාගෙන 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 යනවා. හිතාගෙන හිතාගෙන ගිහිල්ලා මේක වැඩි වුණායින් පස්සේ මොකද වෙන්නේ? මේක හම්බුනේ විපාකයකටයි. මේක නැවත නැවත වැඩිපුර හිතාගෙන යනකොට මොකද වෙන්නේ? මේ විපාකයට හම්බ වෙච්ච එක මෙයා මොකද කරේ? වරදවා තේරුම් ගත්තා. වරදවා තේරුම් ගැනීමට උදව් වුණා මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව උදව්. ඔය හේතුව නිසා මොකද වුනේ? සංස්කාර ටිකත් ගැරිපිලා ගියා. ඒ නිසා මොකද කරේ? ඇතුළත තිබිච්ච නිදාගෙන හිටපු තණ්හාව
අවදි වුණා. ඊළඟට තණ්හාව කල්පනා කරා, අවිද්‍යාව එන්නේ හින්දා මට අනාගතයටත් මේකෙන් බලක් ඕනේ කියලා. කොහෙදිද? පුරුණෑකල බව හැදුවා. තැනක් එපායි. දැන් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව. මේක ඇති වෙන්නේ හිතක් ඇතුලේ. තේරුණා? මේක ඇතුලේ මෙන්න මෙයා හරි අමාරු කාර්යය. සංඛාර බව. ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? ගිය තැන කවුන්ට් කරනවා. ගිය තැන කවුන්ට් කරනවා. ඒවට කියනවා මොකද්ද? කර්ම විඤ්ඤාණ. ඒ විඥානවල කර්ම තිබෙනවා. හැබැයි මේක ආවේ මොකක් නිසාද? විපාක විඥානය. විපාක විඥානයට අහුවෙච්ච අරමුණ මෙයා මොකද ගන්න? කරකෝලා ඊට පස්සේ හදාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් විඥාන හද. ඒවට කියනවා මොකද්ද? කර්ම විඥාන. සෝමනස සහගත ඥාන සම්පයුත් නැහැ, සෝමනස සහගත ඥාන විප්පයුත් අසංකාරික සිතේ කියලා එකක් තියෙනවා. මොකද්ද ඒ කරන්නේ? කර්ම විඤ්ඤාණ. නේද? ඊළඟට මොකක් හරි ලෝභ කරන එකක් තියෙනවා. මොනවද? කර්ම විඤ්ඤාණ. කර්මය අන්තර්ගත වෙන තැන කර්ම විඤ්ඤාණ. මේක තේරෙන්නේ නැති කියලා මං හිතනවා. තව එකක් අහුව ප්‍රශ්නයක්. මොකද්ද? විපාක විඥානේ නවත්තන්න විපාක විඥානයක් නිසා මම දැක්කලා ඒක ගැන තණ්හාවක් ඇති කරගත්තේ නැත්නම් ඒක කර්ම විඥානයක් වෙන්නේ නැතුව නවත්තන්න බැහැ. හරි, ඒකත් කියලා දෙන්න. ධර්ම න්‍යාය කියන්නම් ඊට පස්සේ කර්ම විඥානයක් වෙනවාද නොවෙනවාද කියලා තමයි ටික එකක් ගන්න. දැන් මලක් හමුලා කිව්වනේ. දැන් මේක මොකක් නිසාද ආවේ? විපාකය. ඔව්, විපාක විඥානය. විපාක විඥානය. විපාක විඥානයට හම්බ වුණා මොකද්ද? අරමුණ. දැන් මේකේ යන්න පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඔහමම ගිහිල්ලා හිතලා එයා ලෝභ කරනවා. ඊට පස්සේ භවයක් හදනවා. ඒක හොඳ භවයක්ද නරක භවයක්ද? නරක. කෙලිම පාය කියලා දාම දැන් කර්මය විඥානය හැදුනන් පස්සේ ඒක ලෝභයක් සම්බන්ධයිනේ. එතකොට තණ්හාව සම්බන්ධ වෙච්ච තැන හොදයක් වෙන්න බෑනේ. අපි කියමු ඒක දුගතිය කියලා. නැත්තම් එහෙම ආයේ මාර. හරි. අපි දුගතිය කියලා කියමු. දැන් එතකොට මේ විපාක විඥානය මෙතෙන්ට ගෙනිච්චේ කුමක් නිසාද? මේක දිහා බලලා සන්නාහ ඇති කරගන්න නිසා. මේතකොට මේක මේ තණ්හාව කියන එක එකට බලපෑම් කරනවා. තුගතිය. ඊළඟට දැන් මේක එකක් සිද්ධ වුණා. දැන් තව එක්කෙනෙක් මොකද කරන්නේ? විපාක විඥානේ මලක් හම්බ වෙනවා. දැන් මෙයා කරන්නේ මොකද්ද? මේ විපාක විඥානෙට මල
අරමුණු නම් පස්සේ මෙතනක් තියෙන විපාක විඥානය. හරි. දැන් ඊට පස්සේ භාවනා කරනවා කියන්නේ. දැන් විදර්ශනා කරනවා. බලනවා අනිත්‍යයි දුක අනාත්මය බලනවා. මේක බලනකොට බලන්නේ කුසල් සිතෙන්ද අකුසල් සිතෙන්ද? කුසල් සිතෙන්. මොකද්ද බලන හිත කියන්නේ බලන්න. සෝමනස්සාගත ඥාන සම්පයුත්ත අසංකාරික හිතකින් බලන. දැන් කුසල් සිතක් නේද? දැන් කුසල් සිතක් හිතකින් මේක බලනවා. පේන්නේ මෙන්න මේ ධර්මතා ටික. මේ කුසල් සිතෙන් බලනකොට ඇයි මේකට කුසල් සිතේ කියලා කිව්වේ? එතකොට ඒ කුසල් සිතේ පින්පව් තියනවා. නෑ, ලෝභ කතාව නෙවෙයි. ඒකේ කර්ම රැස් වෙනවද? කර්ම රැස් වෙනවා නේද? එහෙම කර්ම රැස් වෙනවා නම් අපිට කියන්න පුළුවන්ද කර්ම රැස් වෙන්නේ නැති සිතක් කියලා? කුසල් සිත හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමේ බලන හිතේ කුසල් තියෙනවා. ඒ කුසල් සිතේ කුසල් සිත කියලා කියන්නේ කුසල කර්ම ශක්තිය හැදෙනවා කියන එකයි. කුසල් සිත හැදෙන්නේ නැත්ති කාටද? රාතන් වහන්සේට. එතකොට මේව බලන්නේ ක්‍රියා සිත වලින් නෙවෙයි. ඒක නිසා මෙතන කර්ම හැදෙනවා මේ සිත වල. පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ මේ වගේ බලනකොට, අපුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ මේ වගේ බලනකොට. ඒක නිසා කවදාකවත් මේ අපි විදර්ශනා කරයි කියලා තේරුම් ගන්න යන්න. ඒක නිර්වාණ මාර්ගයේ ප්‍රතිපදාවේ තිබෙනවා වූ ඉතා ඉහළ තලයේ කුසල. හැබැයි කර්ම රැස් වෙන්නේ නැහැ කියලා කියන්න බැහැ. කර්ම රැස් වෙන. කර්ම ඇති. අනාගාමී තත්ත්වයේ එක්කෙනෙකුටත් ඒ කර්ම ශක්තිය තියෙනවා. සංඛාර රැස්කෙනවා කියලා කියනවා. සංඛාර රැස් වෙනවා කියලා කියන කර්ම කුසල කර්ම සංස්කාර රැස් වෙනවා. සංස්කාරයක් ඇති වෙනවා කියන්නේ. ඔව්. මෙහෙම එකක් තියෙනවා. මේක ආපහු යන්න බලන්න, මේ දෙක වෙනම තේරුම් ගන්න බලන්න. මේක උනේ විපාක විඥාණය, ඊට පස්සේ කර්ම තණ්හාව නේද? කර්මය ආවනේ. දුකේ දෙන කියා. මේකේ තියෙන්නේ මේ මලක් හොඳ දෙයක් නේ. එතකොට මේ මලක් පෙන්නුනේ කුසල කර්මයක් නිසා. ඒක නිසා කියනවා මේක ඇවිල්ලා කුසල විපාකයක්. මේක ඇවිල්ලා කුසල විපාකය කියන්නේ මේ කුසල විපාකයක් කෙනෙකුට කුසල ධර්මනේ. කුසල ධර්මා හේතුපච්චයෝ අකුසල ධර්මා. ඒ කියන්නේ මේ යම්කිසි කුසලයක තිබෙනා වූ දේවල් විපාක හැටියට ආපස්සේ ඒව හේතු වෙනා මොකටද? අකුසල ධර්මය. ඊළඟට මෙතන තියෙන්නේ කුසල ධම්මා හේතුපත්ච කුසල ධර්ම. කුසල ධර්මිය කුසල ධර්මයන්ට හේතු ප්‍රත්‍ය වෙනවා. දැන් අපි හිතමු මෙහෙම. ටික වේලාවක් මේ මල දිහා බලාගෙන ඉඳලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවා. වඩලා ඊට පස්සේ මොකද කරන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා දැන් මේ බලාපු හිත නැවත බලනවා. මේ හිතේ ඇති වුණා, ඉස්සර වෙලා ඇති වෙච්ච හිතේ ඇති වුණා අනිත්‍ය බලන ගතිය, දුක බලන ගතිය, අනාත්මය බලන ගතිය ඇති වෙච්ච හිත නැවත පස්සේ හිතකින් බලනවා. මේක තේරෙනවද? එහෙම බලනට තියෙන්නේ මොකද්ද?
එතකොට ඇති වෙන්නේ කුසල් කර්මසිත. හැබැයි ඒ කර්මසිතට ඇති වෙන්නේ නාම ධර්ම. ඒ කියන්නේ හිතනේ බලන්න. සයි. එතනම් විපාකයක් හැටියට දැන් අපි කුසල් අකුසල් දෙයක් ලැබුණත් ওই විදිහටම එකම වෙනනේ සමස. විපාක හැටියට අකුසලයක් දැක්කම විපාක හැටියට අකුසලයක් එනවා. අකේ අකුසල රූපය මාකරයි. එතකොට ඇතිවෙන ඒ විපාකසිත අකුසලයක් ඇති වුණා. ඒ අකුසල රූපය එහෙම නැත්නම් අකුසල විපාකයට ගොදුරු වෙච්ච ඒ රූපේ නැවත යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අකුසල ධම්මා හේතුපච්ච කුසල ධම්මා. ඔව්. අකුසල ධම්මා හේතුපච්ච යෝ අකුසල ධම්මා. අකුසල ධම්මා හේතුපච්ච කුසල ධම්මා. කුසල ධර්මයේ හේතු වෙන කුසල ධර්මයට කුසල ධර්මයේ හේතු වෙන අකුසල ධර්ම. එතකොට අකුසල ධර්මය පස්සේ ඊට පස්සේ එහෙම කරනකොට වෙන්නේ අකුසල ධර්මය නැවත කුසල ධර්මයට පත් හේතු වෙනවා. සමහර ඒවා අරමුණු ගොදුරු වෙන ඒවා ඇවිල්ලා පෙර කර්ම වල තිබෙන්නා වූ මුණ ගැසීම. ඊට පස්සේ ඒ ගැන හිතන ඒවා පෙර කර්මින් ද නෙවෙයි පෙර කර්මෙන් හැදි මුණ ගැහිච්ච අරමුණට දැන් කර්ම හදන ඒවා. ගොඩාක් භයානක දේවල් සම්මත වශයෙන් ඇතිවෙන්නා වූ අප්‍රසන්න දේවල් සියල්ලක්ම අකුසල විපාක. යක්ෂ රූප, ජරා ගොඩවල්, භයංකර රූප ඒවා ඔක්කොම මේ කවදාකවත් අපේතුම කුණු වෙච්ච මිනිහා කියනවායි කියලා. ඒ කවදාකවත්ම ගැරඬි කුණක් ඒවා කවදාකවත්ම කුසල ආරම්භණ වෙන්නේ ඒ අකුසල් ඒ විපාක අරමු. ඒතකොට අපි හිතලා ගන්න මේවා සන්නන් දැන් අපි භවනා කරනකොට මිනිහක් හරි කුණක් හරි අත්පත් ඒක මොකක්ද? ඒවා භවනාවට යොදා ගන්නවා කියන එක වෙන කතාවක්. නමුත් ඉතින් ආරම්භනේ අකුසල්. නමුත් ඒක අකුසල් විපාක ඇරිට ආවට කවදාකවත් ඒකෙන් සන්තෝෂයක් තනින් නෑ. ඉතින් අනිවාර්යයෙන් මේක පිළිගන්න. නමුත් ඉතින් අපි හිතාගෙන ඉන්නවා ඒකින් සංඥාවක් ගන්න පුළුවන් අපේ දියුණුවට කියලා. ඒක නිසා පාවිච්චි කරන හැරෙන්නේ නැත්තම් නෑ. හේතේ ප්‍රියමනාපයෙන් ගිහිල්ලා වරණයක් නෙවෙයි. මේකට මේ රෙකෝඩ් වෙන්න අර ප්‍රශ්න අහන ඒවා ටිකක් හයියෙන් අහන එක හොඳයි. කියන්න ගුවන්. ඒක අසුබ භාවනාවට වගේ දාන්න පුළුවන් මේක සංසාරේ දුකයි මේක කියන එක. ඔව්. දැන් මේ එහෙම මේ ජරාවක් දැකින ඔය ජරාව ඒ සතාට හරි කාට හරි වුණේ මේ සංසාරේ භයානකකමනේ කියලා හිතු. මේක අපිටත් දෙන්න පුළුවන්. ඒ වෙලාව යම් කිසි ඒක ඇවිල්ලා මානසිකාරින් යම් කිසි දෙයක් ගැන ඒ ධර්ම ස්වභාවය ගැන හිතනවා. ඒ ධර්ම ස්වභාවය ගැන හිතනකොට ඒක ඇවිල්ලා වෙනම හිතිල්ලක් ඒ. නැතු ඒ සතාගේ තියෙන ස්වභාවය තියෙන ඒක ධර්මයේ හිතිල්ල. එයාටත් පොදු අපිටත් පොදු. නමුත් ඒ සතා කියන එකේ රූපය ඇවිල්ලා හොඳ එකක් නෙවෙයි.
ස්වාමීනා සෝනි අකුසල ආරම්මණයක් පිහිටන විද්‍යානුව අපිට ඒ කුසල ආරම්මණයකට හරවා ගන්න බැරිද? ආරමුණු වෙනස් කරන්න බෑ. පර ඒ කුසල මෙහෙමයි. කවදාකවත්ම ජරාකුණක් මලක් කරන්න බෑ. ඒකට අපේ හිත ප්‍රතිචාරය දක්වනවනේ. ඒක වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ සෝමනස්ස සහගතද? නැහැ. ඒක උපේක්ෂා සහගත කරගන්න පුළුවන් සහ ලෝකයේ තිබෙනා වූ වෙන ධර්ම කාරණයක් උලුප්පවා ගන්නට මේක පාවිච්චි කරන්න. හැබැයි මේ ආරම්මණය ඇවිල්ලා අකුසලස. මේ ඒ ආරමුණ අරගෙන අනේ මේම නේද අනිත් සත්වයොත් මමත් කියන එක ගැන හිතන්න පුළුවන්. හිතන්න පාවිච්චි කරන්න. සවනස් දැන් සත්තු කවදාකවත් මෙහෙමයි. කවදාකවත් මේ අපි මිනිස්සෙකේ කකුලක තුවාලයක් දකින්න පෙර කරපු පිනකට නෙවෙයි. ඇත්ත. එහෙමනේ. ඒක ඒ මිනිස්යාටත් එපා වෙච්ච අපිටත් බලන්න අපිරිය වෙච්ච දෙයක්. ඒක නිසා තුවාලයක් කියන එක කිසිසේත්ම කුසල විපාකයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේ ප්‍රසඤ්ඤා විපල්ලාසය නිසා තියෙනවා එක එක කිනාට ප්‍රියමනාප වෙච්ච ගතිය. ඒ ඌරෙකුට ජරා කොටක් කියලා කියන්නේ ප්‍රියමනාපයි කියනවනේ. ඒ වගේ අවස්ථා තියෙනවා. හැබැයි ඒත් ඒක ඇවිල්ලා එයාගේ කර්මයේ මිසක එයා හිතාගත්තට හැබැයි අකුසල එහෙම නැහැ. ඒ සතාට වුණත් අපිට හිතෙනවා. ඒ අපිට හිතෙන හැටිනේ ස්වාමීන් වහන්සේ. ඔව්. සතා බොහොම. මේ සතෝම්නසී යටින් යනවා ඇති නේද? එයාට ඒ යම්කිසි සතෙකුට කවදාකවත්ම මෙහෙම තියෙනවනේ. සමහර අය හාල්මැස්සු කනවනේ. නේද? හාල්මැස්සු කනකොට මේ කවදාක්වත්ම මේ රස තෘෂ්ණාව නිස්මිසක මිස නැත්තම් වෙන උපේක්ෂා සහගත ඉසක් මිස කවදාක්වත්ම හාල් මැස්සෙක් කැවිලා නිකන් කුසල විපාක සිතක් හැටියට එහෙම හඳුනන්නේ නැහැ. මේ මාර්ගයෙන් පන්නේ ඈ ලෝභයෙන් පන්නන්නේ රස තියෙන්නේ ඒකේ දර්ශනයට නෙවෙයි පන්හාව තියෙන කතාවට තියෙන රසයට දම්මන් ලොකු කර්මයක් කරලා තියෙනවා. දොස්තරගෙන කතා කරන්නේ මේ ගබඩ තියෙනවා. ඒක තමයි වෙන්නේ. නේද? මොකද කොට ඒ අලුතෙන් හිතපු වෙන්නේ. අලුතෙන් හිතන. මෙහෙම එකක් තියෙනවා මේ ඒ සත්‍යයන්ගේ සමහර අවස්ථාවලදී හරි අමාරුයි මිනිස්සුන්ගේ හිතවල හැටියට ඒක කුසලේද විපාකේද කියලා කියෙම කියන්නේ කුසලද අකුසලද කියලා හිතනද හේතු මිනිස්සු ඒවට දෙන අගය. අගය මත තමයි හැබැයි ඒක අකුසල විපාකයක්. දැන් බලන්න මේ අපේ ස්ථානයේ තිබුණ මහා පරණ ට්‍රැක්ටර කබලක්. කීවනේ ඒක මේ මහා පරණ යකඩ ගොඩක් ඔය වගේ යකඩ වල ඒක මේ මිනිස්සු ආය කියලා අරන් ගියා. අපිට ඊට පස්සේ කියලා ගියා තව දිනනවා නම් ගියන්නත් දැන් වරන්න එකම දේ ඒ මිනිස්සු ඒක ගැන හිතලා තියෙන විදිහ ඒගොල්ලන්ට අගයක් අනිත් ඒගොල්ලන්ට කරදර අන් හේතුව ඒගොල්ලෝ ඒකට ඇන්ටික් කියලා සංකල්පයක් දාලා ඒකටනේ ඒකනේ අගි නැත්තම් ඒ මිනිස්සුන්ට ඕක ගෙනිච්චයි කියලා සත පහ වැඩන්නේ. ඔය කොහෙද දාලා ඒ මිනිස්සුර හිතාගත්ත සංකල්පේ වටනවා. ආන්නේ ඒ වගේ තිය. සොන්නත් ඒ විදිහටම කල්පනා කරොත් අර කිව්වා වගේ අර ඌරෙක්ගේ සඩගොඩේ ඉන්න එකයි පණුවෙක් ජරාගොඩක ඉන්න එකයි ඌට ඒක සැපයක් හැටියට සමහර වෙලාවට එනේවත් තියෙනවා
නැතිවතිය. හරි අමාරුයි ඒක. කුසල් සිතක් හම්බෙන්නේ නැහැ නේ තුන් ඒ කාසාවට ඒක ලෝභ සිතක් නැහැ. කුසලයක් කරගන්නේ නැහැ නේ. හොඳයි තව ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? අර ඒක මෙහෙමයි. චිත්ත න්‍යාය කියලා ගත්තිය. චිත්ත න්‍යාය චිත්ත න්‍යාමයක් තියෙනවනේ. ඒ චිත්ත න්‍යාමේ මේක මකනවා. ඉස්සරලාම හිත පටන් ගන්න කොහෙන්ද? භවංගෙ ඉන්නේ. භවංගෙ ඉඳලා දැන් යනවා. මොකද්ද පටන් ගන්න තැන? භවංග චලන. ඊට පස්සේ නෝ භවංග චලන පච්චේද පංචද්වාර යන්නේ. පංචද්වාරය යන්නේ මේ මේ මනෝද්වාරය යන්නේ. ඔව්. ඊට පස්සේ ඊට පස්සේ තියෙන පරිකර්ම. ඊට පස්සේ උපචාර. ඊට පස්සේ අනුලෝම. ඊට පස්සේ ගෝත්‍ර වූ. ඊට පස්සේ මාර්ග. ඊට පස්සේ ඵල. ඊට පස්සේ ඔහොමනේ තියෙන. ඔහොම බලන්න තියෙනවද කියේ? ඔහොමනේ විදියට දුන්න. බලන්න මේ මේ චිත්ත විති මේ විදියට තියෙනවද කියලා. ඔය දෙත්තා තියෙන. මාර්ගසිත විදිවන්ත කියලා දුන්නා. එවදිනේ තියෙන. මේක නැගී ආවේ මොකෙන්ද? පවංගෙන්. මේක එන්නේ ඉස්සර මේ අහම් කන් දෙන්නා. මේක එන්නේ ඉස්සර වෙලා මේ හිත මොකක තිබුණේ? හැම වෙලෙම විපස්සනා චිත්ත වීති කි. විදර්ශනා කරන චිත්ත වීති කි. ගොඩාක් විපස්සනා කරන චිත්ත වීති. යනවා එනවා යනවා එනවා යනවා එනවා මේ චිත්ත වීති ක්‍රමයට යනවා එනවා ඔහොමම යනවා. කොහොම ගිහිල්ලා මෙතනදී වැඩක් කර කර හිටියා මේ විපස්සනා සිත් වලින් කරගෙන හිටපු වැඩේ තමයි මේ දුක බල බලා හිටියා.
සංස්කාරයන් තියෙන. අනිත්‍ය බලවල හිටියා. සංස්කාරයන් තියෙන. අනාත්මී බලවල හිටියා. සංස්කාරයන් තියෙන. මේ බැලිල්ල නිසා මේ බලාගෙන හිටපු බැලිල්ල මේ සංස්කාරයන්ගේ දැන් මේ සංස්කාර දිහා තමයි බලවල හිටියේ. දැන් සංස්කාරයන්ගේ මේ දිහා දැන් බැලුවේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්. මේ යනකොට යන්නේ ඔක්කොම කාමාවචර සිතුවිලි. කාමාවචර සිත් පිළියන්නේ. මේක තේරෙනවද? කාමාවචර සෝමනස්සහරි උපේක්ෂා සහගතයි කාමාවචර ඉතාමත් ප්‍රබල චිත්ත වීති වලින් තමයි මේ බලන්නේ. බලාගෙන යනකොට මේවා දැන් උපරිමයට දියුණු වෙලා තියෙනවා. යම්කිසි වෙලාවක් තාම මේක ඇවිල්ලා නැහැ. මේකට කියනවා සමහර වෙලාවට කියනවා අනුලෝම සිත කියලා. මේකට සමහරාට කියනවා ගෝත්‍ර භූසිත කියලා. සමහරලාට කියනවා පරිකර්ම සිත කියලා. හේතුව ඒවා චිත්ත වීතියේ තියෙන ඒවා. දැන් මෙහෙම තියෙනවා මේක වැඩිලා වැඩිලා ගියන් පස්සේ මේ ගෝත්‍ර භූ අපි හිතමු මෙහෙම. ගෝත්‍ර භූ සිත ට මේක හැටියට ගෝත්‍ර භූ සිතට ගිහිල්ලා ආපහු එනවා කියලා කියන්නේ මෙතෙන් දෙකට කැඩනවා කියන්නේ හිත. එතකොට මේ චිත්ත වීතිය මෙතනින් කැඩුනායින් පස්සේ අර ටික මාර්ගඵල එන්නේ නැහැ. මම කියන එකක් නෙවෙයි ආ මේ ප්‍රශ්නයක මේ පැහැදිලි කිරීම. මේ ගෝත්‍ර භූ හිතට පේන්නේ මොකද්ද? නිවන. මේ නිවන දැකලා නිවන දැකලා ආපහු එන්නේ නැහැ මේක. නිවන දැක්කන් පස්සේ ගෝත්‍ර භූ හිතෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේක මාර්ග සිත ඵල සිත එනවා. දැන් මේක මෙහෙම ගිහිල්ලා චිත්ත වීතිය ගිහිල්ලා මෙතෙන්ද ගිහිල්ලා ආපහු චිත්ත වීතිය කැඩලා යන්නේ නැහැ. චිත්ත වීතිය කැඩනකොට එතකොට නියා මේ නියම් විරෝධයක් පවතින. චිත්තවිති සම්පූර්ණ වෙන්නේ නැහැ. අනිත් එක තමයි එතකොට එහෙම කැඩුනා නම් එහෙම මේක හයි යදි හිතකුත් නෙවෙයි. තේරෙනවද? මේක ඒ තරම් හයි යති ප්‍රබල හිතක් නෙවෙයි මග ගිහිල්ලා කඩාරන. ඒකට ඒ තරම් මාර්ග පෙන්වන්නටත් පළ වෙන්නන්නටත් බැරි තත්යක දුර්වල හිතක්. නේද? මේ වගේ හිතක් ඇති වෙන්නේ නිකන් නෙවෙයි. චිත්තවිතියක් ඇති වෙන්නේ එහෙම නිකන් නෙවෙයි. විදර්ශනාවේ ගිහිලා 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 උඩරිමේටම ගිහිල්ලා තාමත්ම ඉහළ උඩරිම තලයක තමයි මේක ඇති වෙන්නේ. ඒක හරිම ශක්තිමත්. ඒක යන්න ගියොත් එහෙම ගියා ගියාමයි ආයෙන්නේ. ඒක නිසා මේ ගෝත්‍රභූ හිත ගාවට යනවා කියලා කියන්න පුළුවන්. ගෝත්‍රභූ හිත ගාව කියලා කියන්නේ මේ හරිය මේ චිත්ත වීතිය කියන එකයි. ගෝත්‍ර භූ හිත කියලා කියන්නේ මේවා යනවා මේ කිට්ටුවෙන්ට. හැබැයි මේකට යන්නේ නැහැ. මේ කාමාචර මේ සිත් යනවා මෙතෙන් කිට්ටුවෙන්ට යනවා එතෙන්ට යන්නේ නැහැ. එතෙන් ගියා නම් ටිකට යනවා. ඒක තමයි චිත්ත නියම. කවදාකවත් අතරමැගින් කැඩලා එන්නේ නැහැ. සමහරලාට මේකේ අනුලෝම හිත තියෙන හින්දා කියන අනුලෝම හිතේ කියලා. සමහරට කියන ගෝත්‍ර භූ චිත්තයක්ෂණයක් තියෙන හින්දා කියන ගෝත්‍ර භූ හිතේ කියලා. එහෙම නැත්නම් මේ චිත්ත වීති යන්න ගියාන් පස්සේ අතරමඟදී කැඩලා බිඳලා ඉන්නේ. මේක වැරෙන්න තේරුණා. කවුඩු කතාව තියෙන්නේ මෙහෙමයි. ඔව් කවුඩා යනවා මෙන්න මේ හරියට යනවා. දැන් මේ අපි මෙහෙම කරමු. මෙන්න මේක
මේකට අපි දාමු මෙහෙම චිත්ත වීති කතා චිත්ත වීති කියන්නේ නැතුව වෙන නමක් දාමු. මේක මාර්ග චිත්ත වීතිය. උනාට අපි මේකට දාමු වෙන මෙහෙම. ගෝත්‍රභූසිත කියන. ගෝත්‍රභූසිත මේකේ ඇස්සේ තියෙන හින්දා මේකට කියනවා ගෝත්‍රභූසිත කියලා. දැන් අර කවුරු කතාව. දැන් මේ විදර්ශනා කර කර ඉන්න එක්කෙනා මෙහෙම 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 සංස්කාරයන් පිළිබඳව ඉතින් මෙනෙහි කර කර මෙනෙහි කර කර රොහේ ඉන්නවා. නේද? ඉඳලා 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 පස්සේ මොකද කරන්නේ? මේ විදර්ශනා කරගෙන යනකොට ඇති වෙනවා ඉහෙළම ඥානයක්. ඒකට කියනවා සංඛාර උපේක්ෂා ඥානය කියලා. හරි. මේ සංඛාර උපේක්ෂා ඥානය තමයි මේ වැඩ කරන්නේ. සංඛාර උපේක්ෂා ඥානය තමයි විපස්සනා භූමියේ ඉහළම තලය. විදර්ශනා කරගෙන යනකොට යන්න පුළුවන් ඌ ඉහළම තලය තමයි සංඛාර උපේක්ෂා ඥානය. සංඛාර උපේක්ෂා ඥානයේ තියෙන මෙහෙම එකක්. මේ සංඛාර උපේක්ෂා ඥානේ දැන් උදේ පාන්දර භාවනා කරනවා. උදේ පහට. කීයද වෙලාව? කීයද? පහයි. වාඩි වෙලා දැන් භාවනා කරනවා. දැන් විදර්ශනා ඥාන තියෙනවා. දැන් මෙයා භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන ගිහිල්ලා ඔන්න දැන් මෙහෙ උඩට යනවා. විදර්ශනා සංකාර උපේක්ෂා වුණ කියලා ආයෙත් මොකක් කරේලා මැස්සෝ කනවා, ඉතින් මදුරුව කනවා, ඉතින් ආයෙ පල්ලයට වයි. ඕහොමම ගිහිල්ලා දැන් ඔන්න ඔහොම යනවා. ආයෙත් ටික වෙලාවක් කරනකොට සද්දයක් බද්ද යන්නේ, ආයෙත් ඉහළටම යනවා. තේරුණාද? දැන් ඔන්න බලාගෙන පඩාගෙන ඉන්න, ඉතින් ඔහොම යනවා. කැකිලා ආයෙත් යනවා. හැබැයි ආයෙ පල්ලෙට එනවා. සමහරට ආයෙ ඕම උට යනවා. ඒකට කියනවා අඩු වෙනවා, වැඩි වෙන සංකල්පක ඥානේ ඕම අඩු වෙවි වැඩි වෙවි ඕම වැඩි වෙවි තියෙනවා. තාම වැඩිනවද මේක? ඒ කියන්නේ සංකල්පක ඥානේ ඉහළට වැඩි වෙගෙන යනවා, ආයෙත් පල්ලෙට එනවා. ආයෙත් ඉහළට වැඩි වෙගෙන යනවා, ආයෙත් පල්ලෙට එනවා. ඔහොමම ඔහොම වෙවි තිබිලා තිබුණා. එකපාරම ඊට පස්සේ මොකද කරන්නේ? මේකට ගිහිල්ලා මේ බහක් කරා, මේ බබල් කරා, මෙහෙ ගියන් පස්සේ ආයේ ආපසු හැරීමක් නැමෙහින් යනවා. හැබැයි මගේදි නෙමෙයි එන්නේ ඈ. මේ මේක තේරෙනවා. ඒක තමයි කියන්නේ කවුඩා යන්නම ගියොත් එහෙම මේ උඩට යනවා පල්ලෙහාට එනවා. ඒ කියන්නේ මොකද්ද? කවුඩා යනවා ආපහු එනවා. ආය යනවා ආපහු වෙනවා. ඒ කියන්නේ මේ හරියේ දැන් මේ සංඛාරූපික ඥානේ මෝරලා ගිහිල්ලා යන්න තියෙනවා නම් තවත් චිත්ත වීතියක් යනවනේ මේක විතරයි. එතනින් එහාට යක් නැහැ. සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. මමත් ගන්න නැතුව, මගේ කියන්නේ නැතුව, ආත්මයක් නැතුව, බයකුත් නැහැ. කිසිම ආවත් එකයි නාවත් එකයි අන්න එහෙම ගතියක්. ඒ තරම් කලබලත් නැහැ. දැන් අපිට තියෙනවනේ හදිස්සියක් නිවන් දකින්න. ඒ සංඛාරික ඥානෙට ගියාම පස්සේ ඔක නැති වෙනවා. මට අද දැක්කත් එකයි, ඊට දැක්කත් එකයි මේ ඒ සංඛාරික සංස්කාර. හැබැයි සංස්කාර ධර්මය බලන්න මට ඕනෑකමක් ඇති වුණා කියලා කියන්නේ සංස්කාර. ඒකත් හිතේ හැටි. එපා වෙනවා කියලා කියන්නේ හිතේ හැටි. මම උදේ
නිවන් දකින්න ඕන කෙනා හිතේ හැටි. දැන් නෑ. ඕ හිතේ හැටි. එංගන හිතේ සංස්කාර ධර්මයන් ওই විදිහට බල බලා නාම රූප ධර්මයන් මෙයා කිසිම විශ්වාසයක් තියන්නේ නෑ. කිසිම විශ්වාසයක් තියන්නේ නෑ සංස්කාර ධර්මයන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඔහොම බල බලා දිගට ඉන්නවා. ආන්න ඒ අවස්ථාවේදී තමයි අර්ග සිද්ධ වෙන්නේ. සම්මාස බංග බය එහෙම කියන්නේ ඒක කව කළාද? ඔව් බංග බය කියලා කියන්නේ පත්ත බලාද? ඒ ඒවා විදර්ශනා ඥාන උද්‍යව විඥානයේම ඉහළ තලය. චෛතසික නැහැ කියලා එතන දාලා තියෙන්නේ. චෛතසික මොනවද කියලා දක්වන්නේ නැතුව. මේ වෙලාවේදී ඕකයි චෛතසික මෙච්චරක් තියෙනවා කියලා පෙන්වන්න කරන්න. තියෙනවා. ඒකට ඒකත් මම කියලා දෙනවා. ඒකටත් මම උත්තරය කියලා දෙනවා මේ මම මේක දාලා කිව්වද කියලා. දැනනසට තියෙනවා මේකට කිස් උත්තරේ දීලා නේද? අර ගොල්ලෝ කොහෙද තිය හදාත හිටුක අපි මේ නිකන් දැන් හරි මේ අර විඥානයක් කියවනේ දැන් භවංගය කියලා කියන්නේ භවංගය කියලා කියන්නේ ඇත්තට මොකද්ද මේ භවංගය කියන්නේ? භවයේ කියන්නේ මූල සිත. ඔව් මූල සිත. යම්කිසි මෙහෙන් ඇවිල්ලා මිනිස්සයා මෙතන මැරෙනවා. චුතිය. චුතිය වෙච්ච ගමන් මෙයා පස් කාලා ක්‍රොස් කරලා මෙතන ස්ටාර්ට් එකක් දාගන්නවා. ස්ටාර්ට් එක දාගන්නකොට මේක තියෙන ප්‍රතිසන්දිසිත කියලා. ප්‍රතිසන්දිසිත පළවෙනි චිත්තක්ෂණයේ දෙවෙනි එකේ ඉඳලා ඔක්කොම බලන්න. එහෙනම් දැන් මේ භවංග. හැබැයි මේ භවංගයට සමානයි මේ ඔක්කොම. මේ කිය ප්‍රතිසන්දියට සමානයි භවංගයේ තිබෙන හැඩකල. මේක මෙතෙන්ට එනකොට ටිකක් ශක්තිය වැඩි. පටන් ගැනීම නිසා. හැබැයි ඒකෙන් අරමුණු කරන්න දැන් මේක ප්‍රතිසන්දිය වෙලා මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම වර්ග දෙක සිටුවිදි වෙනවා භවයක. භවයක ආරම්භය නිසා ප්‍රතිසන්දිය කියනවා. ඊට පස්සේ ඒක ඒ වර්ගයේම ඒ හිතේම දිගට පවතින නිසා භවංගය කියනවා. යම්කිසි හිතක් මෙතන තිබුණාද යම්කිසි චිත්තක් ඒ කියන්නේ මේ ප්‍රතිසන්දි සිතේ අපි හිතමු චෛතසික ධර්ම 17ක් තිබුණයි කියන්නේ
භවංගටි කිය ඔක්කොම තියෙන මොකක්ද? අර 17ම. හැබැයි අපි දන්නේ අපිට දැන් තියෙන භවංග හිත මොන මට්ටමේ චෛතසික ධර්ම සෙට් එකක් තිබුණාද කියලා. ඒක නිසා මේකට කවුල් කරනකොට අරක නැහැ කියලා දානවා. ඒ කියන්නේ මෙතෙන්ට කියන එක අපිට කියන්න පුළුවන්. දැන් අපි දන්නේ නැහනේ අපේ සමහර අය ඇවිල්ලා 33 වෙන්න පුළුවන්. සමහර අය 34 වෙන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙන ඒකේ ප්‍රතිසන්දිය ගත්ත සිටේ තියෙන මට්ටමනේ තියෙන්නේ. ඒක නිසා මේක නැතුව මේ අපිට කියන්න බෑ මෙච්චරක් කියලා. ඒක නිසා මෙතන මේ චිත්ත වීතියට බලනකොට අපි සිත විතරක් ගන්නවා භවංග මෙච්චර තියෙනවා කියලා ගන්නෙ නෑ. එතකොට තේරුම් ගන්න ලේසි. ඒ ගානම තමයි තියෙන්නේ. ඒ ගානම තමයි තියෙන්නේ. චුතිසිතත් ඒ ජපින් තමයි. චුතිසිතත් ඒ ගානමයි. හරි තව ප්‍රශ්නයක් ඇහුවනේ. අප්පට පටිහත කියන්නේ මොකද්ද? වස්සනා ආවරණය කරනවා. පෙන්වන්න නැතුව ආරිනවා. එහෙම. එතකොට අනිත් එක තමයි මේ යාගන්ට දැන් මේ අදහස යම් කිසි දැන් මෙහෙමයි. මේකක් තියෙනවා. දැන් හිත හරවනවා. හිත හැරෙව්වන් පස්සේ අතීතීටි හිත හැරෙව්වන් පස්සේ ඕකේ නිකන් නොපෙනී යන ගතියක් නැහැ. කෙලින්ම මෙතෙන්ට යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ඥානයේ තිබෙන ගතියක් ස්වභාවයක් යම් කිසි දකින් අතීතයට හැරෙව්වාම අතීතයට හැරෙව්වන් පස්සේ ඉතා වේගෙන් ඒක යනවා. වැහිලා නැහැ. ආන්න ඒ ඥානයේ තිබෙනා වූ ගුණ විශේෂයක් තමයි අපපටිහත ගුණය කියලා. අතීතංසේ බුද්ධස්ස භගවතු අපපටිහත ඥාන. ඒ කියන්නේ ආවරණීය ගන්නෑ. බුදුරජාණන් වහන්සේට අතීතයේ හැරවපු ගමම අතීතයේ දේවල් හැරවුවන් පස්සේ කිසිම දෙයක ආවරණයක් වැහිීමක් නැහැ. ඒවා හොඳටම පේනවා. ඒක නිසා කියනවා අතීතංසේ බුද්ධස්ස භගවතු බුදුරජාණන් වහන්සේගේ ඥානය අතීතයේ වශයෙන් වැහිච්ච නැති ඥානය. අනාගතයේ වශයෙන් බැලුවෙන් පස්සේ ඥානය හරවපු ගාම පේනවා මේකයි සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා අතීතයට වැහිලත් ආවරණය වෙලත් මුලා වෙලත් නැහැ. පච්චුප්පන්නස්සේ මේ වෙලාවේ මොකද වෙන්නේ කියලා බලපු ගමම ඒකෙත් බුදුරජාණන් වහන්සේට වැහිමක් ආවරණයක් මුලා වීමක් නොයා යෑමක් නැහැ. ඒක නිසා කියනවා ඥානීය තිබෙන්නා වූ අවස්ථාර ගුණ තුනක් තමයි කියන්නේ. අනාවරණ ඥානීය කියලා කියන්නේ මේ වගේ ගුණයක්. නොයසුම ඒක
ඇතිවෙන චෛතසික දීලතිී නම ස්තකේ දැ අපි තාමන්ෙන් බැලූත් දැන් අපිට ලෝක දේශ මොහ ලෝකදී සමෝධනිකම් මාද චිත්තවිති නැතුූ ගත්තෝ ඒ ඒ තුනෙන් මූලිකව තමයි වැඩ කරන්නේ මේ අපි දීල තියෙන ඒ චෛතසික ටික ඒ තුනට යටත් වෙනවා ඒ හතරට යටත් වෙනේ වද තියෙන නම් ඉස්සෙ ලෝක දේශ මොහයි අලෝක දේශ මොහයි දැන් ඔය ඊර්ෂ්‍යා මාන එන්නේ වගේ අර හැම එකක් ටිකක් උනේ නැහැ දැන් මාර්ග සීත් නැති වෙලාවට නිකන් අනිත් චිත්ත වීති වල මේ සාමාන්‍ය කුඩා ඒවා ලෝභ දේශ මොහරි ලෝභ දේශ මොහරි ඒක මේ චෛතසික 52ක් ඇවිල්ලා තියෙන කුසල හැටියටයි කුසල හැටියටයි එතකොට ඒ ඒ ටික අර 6ට අදාළව ප්‍රධාන වශයෙන් තියෙන්නේ 6ක ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඒකෙන් ඒවා සම්පූර්ණ වෙනස් දැන් අපි හිතමු දැන් මම අර උදේ ප්‍රශ්නේ උපාදානයේ කියන එක දැන් ඒක තණ්හාවෙන් කැල්ලක් කිව්වා වගේ දැන් ඒ දැන් සමහර මේ එන දැන් නම් දීලා තියෙනවනේ මේ චෛතසික වල නම් ඒ හැම එකක්ම අර හයට අයිතිද වෙනම ඒවා චෛතසික ඔව් වෙනම ඒවා ඔව් ඒ කියන්නේ ඒ හය නැතුව මම හේතු ගැන මත් දේශනා කරාද මත් හේතු කුසල ධම්ම අකුසල ධම්ම අභ්‍යවත ධම්ම කියලා එහෙම දේශනා කරන්නේ එහෙමක දේශනා කරන්නේ නැහැ හේතු ගැන කියනකොට ඒක තියෙනවා මේ අලෝභ අදෝ සමෝහ ලෝභ දෝ සමෝහ කියන හය ඇරුණාම තියෙනවා තව 46ක් ඒක අහන්නේ ඉතින් සම්බන්ධ දැන් අපි කොයි හය සාමාන්‍යයෙන් අපි බඳ කියන එක නේ ලෝභ දෝ සමෝහ නැතිවමයි කියලා අපි කියන්නේ සවකාර අර තියෙන අවශේෂ චෛතසික ටික මේ ඒවා අර තුන නැතිවම ඉබේම නැති වෙනවා කියන ඒ කියන එකල තමයි මම හෙව්වේ ඒ අර ටික නැතිවෙනකොට අර නැති වෙලා යනවද කියන එක මෙහෙම අකුසල තියෙන 14ක් චෛතසික. ඔය අපේ චිත්ත චෛතසික වශයෙන් ගන්න කියන්නේ චෛතසික වශයෙන් ගන්නවා නම් අකුසල වශයෙන් තියෙන 14ක්. ඒක මම කියන්නම් මෙහෙම.
ඔබගේ මේ අකුසල බීජයක් නේද තියෙන්නේ? ඒකේ ජවන් වල තිබෙන මේ කියන්නේ බලන්න ජවන් වල තිබෙන සිතේ තුන්වෙනි පීලිය තියෙනවා කියන්නේ ජවන් සිතක තුන්වෙනි පීලිය. ඒ කියන්නේ ජවන් සිතක චෛතසික තියෙන පීලි පීලි. ඒකේ තුන්වෙනි පීලිය. තුන්වෙනි ජවන්. ඔව්. නෑ නෑ නෑ. තුන්වෙනි ජවනේ තුන්වෙනි පීලිය. ඔව්. ජවන් ජවන් ආ ජවන් සිතේ තිබෙන චෛතසික කියන්නේ ඕනම හේතුවක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකකට ජීවිතයේ ජීවිතයේ මානසිකාරය. විතක් විචාර අධිමොක්ඛ වීර්ය පීතිය ඡන්දය. මෝහය අහිරික මෝහ අහිරික අනුත්තප්ප විකාරුද්දච්ච ලෝභ ලෝභ පිච්චි මෙච්චරයි. එතකොට ඒක කීයක් තියනවද? 13යි 6යි හරි මම මේක තේරෙන හැටි ඉරි කියලා දෙනවා. ඕක මහත්තයා කී දෙනෙක් කී දෙනෙක් ඔය දිනවලින් ඔය මහත්තයා කියනවලු රතු පාටි ඔක්කොම රතු පාටි විතරයි. මොහිනම් නේද අන්දරේ? ඔව් මොහේ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභය දිට්ඨිය මානය දෝෂ ඉස්සා මච්චිරිය කුක්කුච්ච තීනය නිද්දේ විචිකිච්ඡා. ඔය තමයි 14. අකුසල් 14න් හේතු හැටියට සඳහන් කරනවා ඔතන තුනක්. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඊළඟට අනිත් 11 දෙනා අකුසල් හැටියට හිතියට හේතු නෙවෙයි. ප්‍රශ්නේ හරියට නෑ මම එක ඉතලහක් කරනවා දැන් අපි මොනේ විනති කරනවා කියන්නේ මූලික වශයෙන් ලෝභ දේශ මොහ කියන තුනනේ. ඔව් එතකොට මේ හේතු නැති කෙරුවාම මේ අදිත්තේව අනිවාර්යෙන් නැති වෙනවා. ඔව් ඉතින් මම ඇල්ලුවේ මේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ වලට මේ අනිත් චෛතසික ටික මොනා හරි සම්බන්ධකම් තියනවාද කියලා නැති වුණොත් මේ අදීම නැතිලා නේ තියෙනවා. තියනගේ වෙන්නේ මෙහෙමයි. ඔය ඔක්කොම එක වෙන්නේ පළවෙනි එක මොකද්ද කිවි? මෝහ අහිරික Thank you.
ඉස්සස ඉස්සා මච්චරි හරිනේ මෙහෙමයි තියෙන්නේ ආ සෝවාන් වෙන වෙලාවේ මේක හතරෙන් එකක් යනවා මොහේ මේක සම්පූර්ණයි සෝවාන් වෙනට මේකේ මේකෙත් යනවා මේ ලෝභය කියන එකෙත් ලෝභය කියක් තියෙනවා හැබැයි ටිකක් සාපේක්ෂව ටිකක් යන ගතිය තියෙනවා අනිත් එක තමයි ඔව් මේක යනවා ඊළඟට මේ දෙක යනවා ඉස්සා මච්චර දෙක යනවා මේකෙත් හතරෙන් එකක් විතර නැති වෙනවා දෝෂය ඊළඟට දැන් කීයක්ද මොහෙන් හතරෙන් එකක් විතර යනවා දැන් කීයක්ද දිට්ඨිය ගියා එතකොට සක්කාය දිට්ඨිය යනවා විචිකිච්ඡාව ගියා සීලබ්බත පරාමාසය ගියා ඒ දිට්ඨියනේ ඉස්සා මච්චරි ගියා ඊළඟට මේ කුකුස කියන එකෙත් දැන් ආයේ මේ කුකුස් තියෙනවා එක විදිහක ඒවා හැබැයි කුසල පැත්තේ ඒවා ඒ කියන්නේ අකුසල පැත්තේ ඒවා කියන්නේ දැන් ඊළඟට මේ අහිරික ගතිය අකුසල ධර්මයන්ගේ අහිරිකයත් ඇති වෙනවා අනුත්ප්පය ඇති වෙනවා මේ අනිත් එක උද්දච්චය දැන් මේ ටික ගියයින් පස්සේ තව තියෙනවා මෙහෙම ලෝභය කියන එක තව තියෙනවා සකදාගාමී වෙනකොටත් තියෙනවා ඊළඟට මේ මාන්නයක් තියෙනවා දැන් සකදාගාම වෙන අනාගාම වෙන අනාගාම වෙනකොට මෙන්න මේක සම්පූර්ණයෙන්ම යනවා ඔව් මේකත් යනවා මේකේ හතරෙන් තුනක් යනවා ලෝභේ තව ඩිංගක් ඉතිරි ඒකෙන් තමයි අර රූප රාගයයි අරූප රාගයයි හැදෙන්නේ මේක රූප රාග අරූප රාග මාන ඉතුරු වෙනවා මාන උද්දච්ච තියෙනවා අවිජ්ජා තියෙනවා කීයක් ඉතිරි වෙනවා කීයක් ඉතිරි වෙනවා මෝහ ඔව් මේ ටික ඔක්කොම යනවා මේ ටික ඔක්කොම යනවා මේ මාන්නයයි උද්දච්චයයි මෝහයයි ඔව් මේ ටික රහත් වෙනකොට නැති වෙනවා අනිත්‍ය වගේ තියෙන්නේ එක එකව අඩු වෙන්නේ. ඒක කතා වුණා. ඕක කතා නේද? මොකද ඇත්තටම අපි හිතන්නේ
සක්කාය දිට්ඨිය ආත්ම සංඥාවට සක්කාය කියලා කියනවා. ආත්ම සංඥාව, පුද්ගල සංඥාව නැතේ කියලා, ආත්ම සංඥාව නැතේ කියලා දැක්ක ඒ දෘෂ්ටිය නැති වෙලා යනවා. මේ ඒ පිළිගැනීම නැති වෙලා යනවා. මේ සෝවාන් වෙනකොට ආය සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙනවා නම් එයා තව දෘෂ්ටිකාරී. ඒ වගේ අයට එහෙම කියන්න පුළුවන්. සක්කාය දිට්ඨිය සම්පූර්ණ ඡේදනය වෙන එක තමයි, එහෙම සෝවාන් වීමක් තමයි තියෙන්නේ. අවබෝධ වෙනවා කියලා කියන්නේ, සක්කාය දිට්ඨිය සම්පූර්ණ අවබෝධ වෙනවා කියලා කියන්නේ ඒක දැකලා නැති වෙනවා කියලා. අන්න සෙදා මම දැන් ප්‍රශ්නේ ඒක සක්කාය දිට්ඨිය ඇත්තිය මේ සෝවාන් මාර්ගේ නැති වෙනවා නම් මානේ කොහොමද මේ ආත්මකින් ඉවර නැතම ඉතුරුට කියන්නේ කියන එකයි. සක්ක තමා කියලා කියන එක නැතිනම් කොහොමද මානියක් ඇති වෙන්නේ කියන එක ප්‍රශ්නේ උනේ මම. හා ඒක තියෙන්නේ මෙහෙමයි. සක්කාය ආත්මීය සංඥාවයි ඒකට තියලා තියෙන මේ තියෙනවා. ඒකට කියනවා මමංකාරය, අස්මිමාන. ඒ කියන එක දෙකක්. ඒ අස්මිමානයේ සක්කාය දිට්ඨිය නැති වුණත් තියෙන්න පුළුවන්. තියෙනවා. හේතුව ඒක සක්කාය දිට්ඨිය නැති වුණත් තියෙන්නේ දැන් පුද්ගලයෙක් හැටියට හිතාගෙන හිතාගෙන ඇවිල්ලා ඒ මම කියලා ගත්ත හැඟීම් මාත්‍රය. තියෙන එක දෘෂ්ටිය නෙවෙයි. දෘෂ්ටිය නැති වුණා. දෘෂ්ටිය තියෙන කාලයේදී ඇතිවෙච්ච අර හැඟීම් මාත්‍රය තියෙනවනේ. අස්මිමානිය කියන එක. ඒක තියෙනවා. ඒකයි දෘෂ්ටිය කියන්නේ වෙනස්. ඒක නිසා තමයි මාන්නේ තියෙන්නේ. අස්මිමාන. දැන් හොතරම තියෙන සූත්‍ර දේශනාවල මේක සම්පූර්ණ නැති වෙන්නේ සක්කාය දිට්ඨිය එහෙම තියදී ආය මේ පස්සේ නැති කරන්න එහෙම එකක් නෑ. අනිත් දැන් මේ දෘෂ්ටි කියන එකයි මාන කියන එකයි සයිකසික දෙකක්. ඒ දෙක එක හිතක ඇති වෙන්නේ නැහැ කියලා මම පොත කියලා දෙනවා. ඒක සිංගල් දෙන්නේ එක ගුණාවකින් නැහැ වගේ. නැහැ. ඕක දැන් ඔය මේ ඔය අකුසාලේතරත් එහෙම වගේ. ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ කිසි දවසක. හොඳයි. ඊළඟ පස්සෙ ගන්නවද ගත්තද? එනම් අපි භාවනා කරමු. සම්මාස අහිරිත අනුත්ප්ප කියන එක හරියටම මතක තියෙන්නේ. අහිරි කණුත්ප්පද? අහිරි කණුත්ප්ප කියලා කියන්නේ පාපේට ලැජ්ජාවකුත් නැහැ, පාපේට බයකුත් නැහැ. පාපේට ලැජ්ජාව නැතිකමට කියනවා අහිරි කියලා, පාපේට බය නැතිකමට කියනවා කණුත්ප්පේ කියලා. යම්කිසි කෙනෙකුට අහිරි කණුත්ප්ප නැහැ කියලා කියන්නේ එයාට නම් හිරි ඔත්ප්ප කියන ධර්මතාව දෙක. එතකොට එයා පාපේට බයයි, පාපේට පිළිකුලයි. සමනස ක්‍රියාසි කියන අද ක්‍රමවල ක්‍රියාසි කියන්නේ ක්‍රියාසි ගැන අපි හෙට කරමු. කවත් තියෙන. හොඳටම තියෙන. නේ. හොඳටම තියෙනවා. අනාථ පිළිවෙත උනා විසාකා උපාසිකා සෝවාන් වෙලා ඉඳදී කොච්චර හැදුවේම විහාර ඉන්නේද? අර මහමෙල පරිණාමයේ වික්කේ සෝවාන් වෙලා ඉඳගෙන සීල ගන්නවා
ඒගොල්ලෝ හොඳටම සීල ඒවා ආර්ය සීල ආර්ය කාන්ත සීල හැටියට රකින්න. දැන් මේ අයගේ සීල් තියෙන්නේ ආර්ය කාන්ත සීල හැටියට පංච සීලේ තියෙන අතිරේක සීල හැටියට උපෝසත සීලේ තියෙන. දැන් විසාක උපෝසත ඊට පස්සේ ඔය සීල් දේශනා කර දෙන උපෝසත සීල් එහෙම ඒවා ඔය මේ ඔය දේශනා කරලා තියෙන ආර්යයන් වහන්සේලා අනුගමනය කරමින් ඒවා කරනවා කියන්නේ. ඒක නිසා උතුම් සීල හැටියට ඒවා සඳහන් කරේ ආර්යයන් සෝවාන් වුණාට පස්සේ ආ සීල් එහෙම වෙන වෙන මොකක්වත් නැහැ. ඒගොල්ලෝ හොදට රකින්න. සම්මාසෙන් දැන් අපිට වුණා පංචිල් පද පහ සමාදන් වෙලා අපි ඒක හිතුවොත් අපි ජීවිත කාලයට මම මේ සමාදන් වුණේ කියලා ආයෙත් හැමදාමත් සමාදන් වෙන්නේ. වෙච්ච එහෙම අවශ්‍ය වුණේ. එහෙම අවශ්‍ය නැහැ. ඒක ප්‍රියෝටි කරනවා. ඔව් සර්. පංචිල් ගත්තනේ. ඔව්. ඒක රකින්න පුළුවන් නේද? ඒක ට්‍රාන්ස්පරන්ට් තියෙනවනේ. හොඳයි. එහෙනම් අපි මේ භාවනා කරමු.